අද වෙනකොට අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා කාන්තා සනීප ආරක්ෂක තුවා සඳහා 115ක බද්දා අපි අහන ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවාද කියලා මොකද හේතුව පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මේ රටේ කාන්තාවන් 152ක් ඉන්නෝ ඒ කාන්තාවන්ගේ නැති බැරි අයට ඒ වගේම අමාරු අපහසු අයට සහැල්ලුවක් හැටියට සහනයක් හැටියට කාන්තා සනීප ආරක්ෂකත්වා නොමිලේ ලබා දිය යුතුයි කියලා යෝජනා කරා. මේක ලබා දෙන්න යෝජනා කරපු මාණ්ඩුව දිගින් දිගට ගැහුවා. දිගින් දෙකටම සජිත් ප්‍රේමදාස මහත්මාව අපහාසුවට අපහසුතාවයට පත් කළා. නමුත් මොකක්ද අද වෙලා තිබෙන්නේ? සනීප ආරක්ෂක උපකරණ කට්ටල සහ සනීප ආරක්ෂකත්වා කියන්නේ නොවදගත් දෙයක් හැටියට සලකලා ඒ හැල්ලුවට ලක් කරලා ජනාධිපතිවරණය පුරාම සජිත් ප්‍රේමදාස මහත්මා සමච්චලයට ලක් කරපු ඒ කාරණේ මත අද ආණ්ඩුවේ ජාතික ආර්ථිකය රැඳෙන්න හදනවා. ඒකයි සනීප ආරක්ෂක තුවා පදනම් කරගෙන 115ක බද්දක් අය කරන්නේ. ඉතින් අපි අහන්නේ ඒකයි ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවාද කියලා අසරණ වෙච්ච කාන්තාවන්ගේ මේ සනීප ආරක්ෂක තුවායටත් බද්දක් පනවලා. ඒ බද්ද හරහා ආණ්ඩුව යැපෙන්න දරන උත්සාහය ඉතාමත් ශෝචනීයයි කියලා කියන්න කැමතියි. මේක තමයි අද ඇත්ත තත්ත්වේ. ආණ්ඩුවට නැගිටින්න බෑ, ඔලූස්සන්න බෑ. ඒ වගේම ආණ්ඩුව යලිවතාවක් රට ගොඩනගෙන්න ක්‍රමවේදයක් ක්‍රමයක් ආණ්ඩුවට නැහැ. ඔහේ දුවන නිදැල්ලේ දුවන ඒ වගේම හිසහැරන හතේ දුවන ආර්ථිකයක් බවට අද මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. මේ හරහා ආණ්ඩුව අනිත් පැත්තෙන් බලන්න මොකද්ද කරන්නේ? ආණ්ඩුව බලන්නේ Tamange විවේචකයන් මර්ධනය කරන්න. Tamanට එරෙහිව මත ප්‍රකාශ කරන අය යටපත් කරන්න. නීතිය යොදා ගන්න ආකාරයත් ඉතාමත් කනගාටුදායකයි. Breaking.lk